ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ මහා පුදුම දේවල් කරන්න පුළුවන් ආයතනයක්. මහා පුදුම දේවල් ඒක මේ යහපතට කරන්න පුළුවන් පුදුම දේවල් නෙමේ. රටේ ජනතාවගේ සහ අධිකරණයේ විශ්වාසය බිඳුවට වටන කුබාඩි ජඩවල කරන ලංකාවේ කුප්පරකටම ආයතනය තමයි ශ්‍රී ලංකා පොලිසිය. මම ඒ කියන්න බය නැහැ. මම ඒව කියන්නේ මම සාධනීය ලෙස ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මංගව තියෙන නිසා. මේක තාම හරි ෂෝක් කතාවක්. එවනික ඇඟ කිලිපොලා යන කතන්දර තමයි තියෙන්නේ. හරි. ගබ්බෙල කපුගේ ගාමිණී වීරසිංහ කියන්නේ තනමල්විල්ල ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ හා දරුවෝ එක්ක පදිංචි වෙලා ඉන්න පුද්ගලයෙක්. මෙයාගේ ඉන්නම ඔය දරණීගල ප්‍රදේශයේ මුඩගල්ල කියන ගමේ ඉන්නවා දෙමව්පියෝ. මෙයා එනවා දවසක් කවදයි මම දිනේ කියන්න මේ ජනවාරි 6 වෙනිදා. ජනවාරි 6 වෙනිදා මෙයා එනවා අම්මයි තාත්තයි බලන්න. අවෙන් පස්සේ ඇවිල්ලා රාත්‍රී කාලේ මෙයා මේ ගෙදර දෙමහල් නිවසක් උඩුතට්ටුවේ මෙයා කාමරයක මෙයා නිදාගෙන ඉන්නවා. ඉන්පස්සේ රාත්‍රියේ මේ ගෙදරට කවුරු හරි එළියෙන් ඇවිල්ලා කතා කරනවා. කතා කරන් පස්සේ ගෙදර කට්ටිය දොර අරිනවා. දොර අරින්නකොටම සිවිල් ඇඳුමින් ආපු කට්ටියක් එකපාරටම ගේ ඇතුළට ඇතුල් වෙනවා. ඇතුළු වෙලා කියනවා අපිට මේ ගෙදර පරීක්ෂා කරන්න ඕන කියලා. ඉන්පස්සේ අපි පොලිසියෙන් කියලා කියනවා. ඉන්පස්සේ කට්ටිය කියන පරීක්ෂා කරන්න කියලා. ඉන්පස්සේ උඩුතට්ටුවට ගිහින් බලනකොට උඩුතට්ටුවේ කාමරයේ නිදාගෙන ඉන්න ගාමිණී වීරසිංහ හම්බ වෙනවා. ගාමිණී වීරසිංහෙන් අහනම ඉල්ල තමුන්ට වරින්තුවක් තියෙනවද කියලා. මෙයා කියනවා ඌ වරින්තුවක් තියෙනවා කියලා. හරිද? මෙයාට වරින්තුවක් තියෙනවා. මෙයාට වරින්තුවක් තියෙනවා කියලා මෙයා කියනවා. හරි. ඉන්පස්සේ එවෙලම ඇඳගාවදී දානෝ මෙයාට මාංචු. මාංචු දාලිවර වෙලා මෙයා අරන් එනවා තරප්පි පෙළේ පහලට අරන් එනවා. මේ ගෙදර CCTV තියෙනවා. හරිද? මේ තියෙන්නේ ඒ CCTV එක. මේ ඉස්සරහින්ම එන්නේ මේ ගෙදර ගාමිණී වීරසිංහ. ඔන්න බලන්න. අන්න හරි. අන්න අර දිලිසුණු නේද? ඒ කියන්නේ මෙයාට මෙයාව ගේ ඇතුලේ උඩුතට්ටු ඉඳලා පහලට අරන් එන්නේ මෙයා අර ෂර්ට් එක ගසන්නෙත් ඒ ගාමිණී වීරසිංහ. ඒ හෑන්ඩ් කෆ් තියේදී තමයි ඒ ෂර්ට් එක ගසන්නෙත්. හරිද? ඔතන ඉන්නවා 5-6 දිනක් ඉන්නවා. කොහොම හරි රයිට් මෙයාම දැන් වරින්තුවට අත්අඩංගුවට ගත්තා. වරින්තුවට අත්අඩංගුවට දැන් අරගෙන දැන් තියෙන්නේ දැන් හෑන්ඩ් කෆ් දාලා තියෙනවා කියලා කියන්නේ පොලිස් අත්අඩංගුවට අරගෙන ඉන්නවා කියන එකනේ. රයිට්. මේ සෙකකාරයා දැන් අරගෙන යන පොලිසියට. පොලිසියට එක්කගෙන යන්නේ වරින්තුවකට. පොලිසියට ගියන් පස්සේ වෙන්නේ වෙන කතන්දරයක්. මොනවාද පොලිසියට ගියන් පස්සේ මෙයාට වෙන්නේ මොනවාද කියලා. ඔයාලා දන්නවද මේ ඩයිඇසිටයිල් මෝෆින් කියන්නේ මොනවාද කියලා? ඒ තමයි හෙරොයින් වලට කියන විද්‍යාත්මක නාමය. හෙරොයින් මෙයාට පොලිසියෙන් දානවා මිලිග්‍රෑම් 2700ක්. පොලිසියට යන්නේ වරින්තුවකට මෙයාට දානවා මිලිග්‍රෑම් 2700ක්. මේ 2700 කොහේ තියලා හම්බුණා කියලාද පොලිසියෙන් දාන්නේ? මේ 2700 හම්බුණා කියන්නේ මේ සෙකකාරයා ගෙදරදී අත්අඩංගුවට අරගත් කතාවක් නෙමෙයි. ශ්‍රී ලංකා පොලිසිය ගරු මහේස්ත්‍රාත්තුමාට බී වාර්තාවේ ඉදිරිපත් කරන්නේ. බී වාර්තාවේ කියන්නේ බස්නාගල මහතැන්න ප්‍රදේශයේදී ලැබුණු බුද්ධි තොරතුරක් අනුව අත්අඩංගුවට අරගත්තා කියලා. අත්අඩංගුවට අරගෙන මේ සෙක්කාරයා පරීක්ෂා කරනකොට සෙක්කාරයාගේ වම් පැත්තේ සපත්තුවේ තියෙන පැකට් දෙකක්. රයිට්. එච්චරද? නෑ. යට ඇඳුමේ අර ධාරේ වාටිය තියෙන්නේ. වාටිය තියෙනවා තවත් පැකට් දෙකක්. පැකට් හතරයි. එතකොට මිලිග්‍රෑම් 2700 හැදෙන්නේ එහෙම තමයි. මේ සෙක්කාරයා අත්අඩංගුවට ගන්නේ ගෙදරදී. මම ඒක තමයි මම ඒක මම වීඩියෝ එකෙන්ම CCTV වීඩියෝ එකෙන්ම මම පෙන්නුවේ. රයිට්. උඩේ ඉඳලිවල පොලිසියෙන් දාරින් ගිහිල්ලා අල්ලගෙන පහළට අරන් එනවා. ඉන්පස්සේ එහෙම ගෙනෑපු මේ සැකකාරයා ඊළඟට පහුවදා ගරු මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා ගරු මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා සිටිනවා ඩිටෙන්ෂන් ඕඩර්ස් ගහන්න කියලා. රඳවා තබා ගැනීමේ නියෝග ගහන්න කියලා. දවස් 7කට ඉල්ලනවා. දවස් 7 ගරු මහේස්ත්‍රාත්තුමා පොලිසිය විශ්වාස කළා. මොන හරි පරීක්ෂණ තියෙනකොට තමයි ඇවිල්ලා මේ DO ගහන්නේ. ඩිටෙන්ෂන් ඕඩර්ස් පොලිසියෙන් ඉල්ලන්නේ. ගරු මහේස්ත්‍රාත්තුමා පොලිසියේ ඉල්ලීමට කන් දුන්නා. ඉන්පස්සේ පොලිස් කස්ටඩි එකේ තියාගෙන ඉවරලා දැන් ඉන්වෙස්ටිගේෂන්.
වෙනත් ඉන්වෙස්ටිගේෂන් නෑ. දවස් හතරක් යනකොට සැක්කරු නැවත ගරු මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරා ඉම්පස්සේ සැක්කරු දැනට මේ මොහොතෙත් බන්ධනාගාරය. පහුගේ දවසේ නඩු දවස තිබුණා. නඩුවේදී ඇවිද්දවලා පොලිසිය අපදෙනවටත් විරුද්ධ වුණා. පොලිසිය අපදෙනවට විරුද්ධ වුණා. හරිද? එතකොට මේක තියෙන්නේ රටේ ජනතාවට බොරු නඩු පටලවන එක, රටේ ජනතාවට නොකරපු ඒවට චෝදනා නගන එක ශ්‍රී ලංකා පොලිසිය සිස්ටම් එක. මං ඒක මං කියලා තියෙනවා. මං කියලා තියෙනුනේ මට පවා කරා කියලා ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් එතකොට මහජනතාව මුලා කරන එක මොකද්ද? ගරු මහේස්ත්‍රාත්තුමා තමයි මේ අවස්ථාවේදී පොලිසිය මුලා කරන්නේ. ගරු මහේස්ත්‍රාත්තුමා පොලිසිය ගැන තියපු අසීමිත විශ්වාසය නිසා පොලිසියේ ඉල්ලීම් වලට කන් දෙනවා. හරිද? සැක්කාරය අත්තනඟුට ගන්නේ කොහොමද? ගෙදර උඩුදට්ටුවේ කාමරේ ඉඳලා එක්කන් එනවා. සැක්කරු අත්තනඟුට අරගෙන පහලට අරන් එනවා. මම CCTV දර්ශන මම පෙන්නුවා. සැකකරු අත්තරංගුවට ගත්තේ මහත් තැන්න. මට මතක හැටියට වැඩ ඉන්න මම හරියටම කියන්න. සැක්කරු අත්තරංගුවට අරගත්ත කියලා කියන්නේ බස්නාගල මහතැන්න ප්‍රදේශයේදී ලැබුණු බුද්ධි තොරතුරක් අනුව කියලා තමයි ගරු මහේස්ත්‍රාත්තුමාට වාර්තා කරලා තියෙන්නේ. ඒ පරීක්ෂා කරනකොට සැක්කාරයාගේ වම්පති සබත්තුවේ පැකට් දෙකකුයි යට ඇඳුමේ වාටියේ පැකට් දෙකකු තුන කියලා ගරු මහේස්ත්‍රාත්තුමාව මුලා කරනවා ශ්‍රී ලංකා පොලිසිය. එතකොට රටේ මිනිස්සු මුලා කිරීම, රටේ මිනිස්සුන්ට අනීතික දේවල් කරන එක ගැන ආයිත වහන්න ඕනද? මංගා වීඩියෝස් තියෙනවා. මංගා බී රිපෝට් එක පවා තියෙනවා. හරිද? ඒක නිසා ඕන දෙයකට මට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? මේ CCTV මේ දර්ශනත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඇයි මේ ගරු මහේස්ත්‍රාත්තුමාව මෙහෙම මුලා කරන්නේ? ගරු මහේස්ත්‍රාත්තුමා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි තිබූ විශ්වාසය බිඳුවට දාලා ශ්‍රී ලංකා පොලිසිය මේ වැඩ කරන්නේ. හරිද? කාගේ අවස්ථාවේද? පොලිසියට නඩු හොයන්නද? පොලිසියට තව ෆිගර් එකක් හොයන්නද? ක්වොලිටි එක නෙමෙයි ශ්‍රී ලංකා පොලිසිය හොයන්නේ, ක්වන්ටිටි එක හොයන්නේ. හරිද? ඒක නිසා ක්වන්ටිටි එක තියෙන එකට තව ෆිගර් එකක් දාලා තව එකක් තව කේස් එකක් අපි කරා කියලා ඉවරලා OIC ලට දීපු නඩු ප්‍රමාණය කව කරන්න. මොකද පොලිසිය වල OIC ලට දීලා තියෙනවා බීමත් රියදුරුව මෙච්චර අරගන්න ඕන, සැකපිට අත්තරංගුට ගැනීම මෙච්චර උමනා වෙනවා, රථ වාහන නඩු මෙච්චර උමනා වෙනවා, බීමත් රියපැදවීම මෙච්චර උමනා වෙනවා. අන්න ඒවට තමයි එතකොට මත්ද්‍රව්‍ය වැරදි මෙච්චර උමනා වෙනවා, වරෙන්තු මෙච්චර උමනා වෙනවා. අන්න ඒකට තමයි මේ පොලිසිය දැන් මේ පස්සෙන් ගිහිල් ඉවර වෙලා වරදි නොකරපු මිනිස්සුන්ට චෝදනා පටලවලා නොදාන්නේ. හරිද? මේ සිස්ටම් එක ඔබ තමයි දැන් තියෙන සිස්ටම් එක. ඒ සිස්ටම් එකේ ගඳ කුණු ගඳ ගහන ඔක්කොම තව ඉස්සරහට වරන්ගෙන තව හොඳයක් තියෙනවා. මං හෙට අරන් එනවා, තවත් ලස්සන එකක් අරන් එනවා. හරිද? එතකොට මේ මුලා කරන්නේ නීතියේ උත්තරීතර ගරු අධිකරණය, ගරු මහේස්ත්‍රාත්තුමා. කවුද එහෙම කරන්නේ? ශ්‍රී ලංකා පොලිසිය. වෙන මොනවත් කියන්න ඕනේ නැහැ. තමුන්නාන්සේලට හිතා ගන්න පුළුවන් රටේ ජනතාවට ඔබට ශ්‍රී ලංකා පොලිසියෙන් සාධාරණයක් ඉෂ්ට වේද කියලා. ගරු මහේස්ත්‍රාත්තුමාව නොමග යවන්න පුළුවන් නම්, ගරු මහේස්ත්‍රාත්තුමාට බොරු කියන්න පුළුවන් නම්, නොකරපු වරදකට චෝදනා නගලිවලා ගරු මහේස්ත්‍රාත්තුමාට බී රිපෝට්ටෙන් සැක්කාරය ඉදිරිපත් කරන්න පුළුවන් නම් සොල්ලු වෙලෙල්ලේ. ඔන්න ඔක තමයි තත්ත්වේ. රයිට්. ඊළඟ වීඩියෝ එකදී හම්බ වෙමු. මම දේශමාන්‍ය විමල් ජයසේකර.